ඩීසල් අනු දෙක එකසි අසු හතරක් වෙලා තියෙනවා. පෙට්‍රල් සමාන පෙට්‍රල් අනු දෙක එකසි අසු හතරක් වෙලා තියෙනවා. ඔටෝ ඩීසල් එකසිය විසි හතරක් වෙලා තියෙනවා. මේ දැන් සැපද කියන SMS පණිවිඩය සියලූම ජනමාධ්‍ය ආයතනවල ප්‍රධාන ජනමාධ්‍ය ආයතනවල SMS ඇලර්ට් එක තමයි අපිට ඊයේ දිනේදී ලැබුණේ. එතකොට 2019 ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව තියෙනකොට පෙට්‍රල් ලීටරයක් තිබුණේ 137ට. මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා 2021 ජනවාරි මේක වැඩි කරනවා රුපියල් 177ක් දක්වා. ඒ කියන්නේ 130ක පෙට්‍රල් මිල ඉහළ යෑමක්. 2021 දෙසැම්බර් 21 වෙනිදා පෙට්‍රල් ලීටර එක 92 තිබුණේ 177ට, 95 තිබ්බේ 207ට, ඔටෝ ඩීසල් 121ට, සුපර් ඩීසල් 159ට, භූමිතෙල් 87ට. දැන් මේ සියල්ලක්ම මාර්තු මාසයේ වෙනකොට නැවත වතාවක් වැඩි කරලා තියෙනවා. ඒතර 21 ඩීසල් පෙට්‍රල් වැඩි වෙනකොට සාමාන්‍යයෙන් අපේ අහිංසක ජනතාව ගමනක් බිමනක් යන්න භාවිතා කරන්නේ ත්‍රීවිල් රථය. ත්‍රීවිල් එකේ 1 කිලෝමීටරයකට රුපියල් 80ක් පළවෙනි කිලෝමීටරයට, දෙවෙනි කිලෝමීටරයට රුපියල් 45ක් දක්වා වැඩි වුණා. බස් ගාස්තු වැඩි වුණා. ඒ වගේම පාසල් දරුවන් ගෙනියන වෑන් රථවල ගාස්තු වැඩි වුණා. ආහාර මිල වැඩි වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වුණා. එතකොට ඊයේ රාත්‍රියේ මධ්‍යහනේ ඉඳන් නැවත වතාවක් බස් ගාස්තු වැඩි වේවි, ප්‍රවාහන ගාස්තු වැඩි වේවි, ආහාර ගාස්තු වැඩි වේවි, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වේවි. 2021 වෙනකොට මේ රටේ කිරිපිටි දැන් නම් ගණ්ඩත් නැහැ, තිබ්බත් 178කින් මිල වැඩි වුණා. ගෑස් 179කින් මිල වැඩි වුණා. හාල් 118කින් මිල වැඩි වුණා. ඒතර කල්පනා කරලා බලන්න, දැන් මේ තෙල් මිල වැඩි වීමත් එක්ක මේ සියල්ලකම මිල කොයි තරම් වැඩි වෙයිද? එතකොට LIOC එක වැඩි කරනවා කියන්නේ අනිත් ආයතනත් වැඩි කරන්න පටන් ගන්නවා. ඒක නතර වෙන්නේ නැහැ. මේකේ බලපාන්නේ මගේ ආසනේ, මීගමු ආසනේ, අපේ අහිංසක ධීවර ජනතාවට. ඩීසල් වැඩි වුණාම මේක ඍජුව බලපාන්නේ අපේ ධීවරයන්ට. ඒතර ධීවරයන්ට ඍජුව බලපානකොට වක්‍රව පාරිභෝගිකයටත් බලපානවා. ඒක වළක්වන්න බෑ. මේක තමයි ඇත්ත. ඒතර මේ රටේ මිනිස්සු මෙච්චර අසරණ වෙලා මෙච්චර ආර්ථික වශයෙන් පීඩණයට පත් වෙලා ඉන්න අවස්ථාවක මේ ආණ්ඩුවට හෘද සාක්ෂියක් තියනවද? මේ රටේ මේ විදිහට තෙල් මිල වැඩි කරලා ඍජුවත් වක්‍රවත් මේ රටේ තවදුරටත් භාණ්ඩවල මිල වැඩි කරන්න කියන ප්‍රශ්නේ අපි රජයෙන් අහනවා.